මෙන්න අද ලංකාවේ ලක්ෂ 20ත් 25ත් අතර ගානකට සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුළුවන් ඔටෝ පුංචි කාර් වර්ග. එලයිට්, සෙලරියෝ, ඒස්ටා, ස්විෆ්ට්, චවලට් ක්‍රූස්, ජපන් නැල්ටෝ, ඩයිහැට්සු මීරා, විට්ස්, වැගනාර්. මේව තමයි බහුලෝම විකුණන්න තියෙන ඒ වගේම වැඩි පිරිසක් මේ දවස්වල ගන්න ලක්ෂ 20ත් 25ත් අතර ගානකට තියෙන පුංචි කාර් වර්ග. මිලයි විස්තරයි හරියටම කියන්න කලින් පුංචි කාර් නිවස ඉදිරි YouTube වීඩියෝ ගැනයි මේ මතක් කිරීම. ලීසින් පහසුකමක් ලබා ගන්න මේ සුදුසුකම් තිබෙනවා දැයි බලන්න. ලක්ෂ 25ත් 30ත් අතර ගන්න පුළුවන් ඔටෝ පුංචි කාර්. වාහනයක් ගන්නකොට ස්කෑන් පරීක්ෂාවක් අනිවාර්යයෙන්ම කරගන්න කියන්නේ ඇයි? පුංචි කාර් නිවසට ආව මදුරු නිවාරණ පුංචි අම්මා. අංක 13 ඉතා සුභ අංකයක්ලු සත්‍ය සිදුවීමක් මෙන්න. මේ වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. පෙරුඩුවා වීවා එලයි. 2010, 2011, 2012, 2013 වර්ෂවල නිෂ්පාදිත ඔටෝ එලයිට් අපිට ලක්ෂ 20ත් 23ත් අතර ගානකට ගන්න පුළුවන්. ප්‍රීමියම් කියන මොඩල් එකට එයා බෑග් එහෙමත් ඇතුළත් වෙනවා. එලයිට් කියන්නේ මැලේසියන් කාර් එකක්. මැලේසියන් කිව්වට මේ වාහනේ ගොඩක් ජපන් තාක්ෂණයට කිට්ටුයි. කාන්තාවකට වුණත් ඩ්‍රයිවින් හරිම ලේසි. සාමාන්‍යයෙන් පෙට්‍රල් වැඩ කිරීම නගරබද ලීටරයට කිලෝමීටර් 12ට කිට්ටුයි. පිටතදී 16ක් විතර වැඩ කරන්න පුළුවන්. ඒ නිසා එලයිට් ගන්න බය වෙන්න එපා. හැම අතින්ම හොඳ වාහනයක්. පුංචි කාර් නිවසේ එලයිට් නිතරම 5ත් 15ත් අතර ප්‍රමාණයක් තිබෙනවාමයි. සුසුකි සෙලරියෝ ඉන්ඩියන් කාර් එකක්. 2014, 2015, 2016 වර්ෂවල නිෂ්පාදිත සෙලරියෝ කාර් ලක්ෂ 22ත් 26ත් අතර ගානකට ගන්න පුළුවන්. සෙලරියෝ ඔටෝ කිව්වට ඔටෝම නෙවෙයි. මේ සිස්ටම් එකට කියන්නේ ඔටෝ ගිය ශිෆ්ට් කියලයි. මුලින්ම සෙලරියෝ එකක් එළවනකොට පොඩි වෙනසක් දැනෙයි. කන්දකදී වාහනේ නැවැත්තුවහම ටිකක් පස්සට එනවා. හැබැයි ඉක්මනටම මේකට නිකම්ම හුරු වෙනවා. සෙලරියෝ ගන්නකොට බලන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. සෙලරියෝ එකේ ගියර් වැටීම තරමක් නුහුරු විදිහකට වෙනවා නම්, වේගයෙන් යනකොට වාහනේ දෙපැත්තට ගසනවා වගේ නම් වහාම රිපයර් කරන්න වෙනවා. ප්‍රශ්නේ දැනගන්නකොටම කරගත්තොත් රුපියල් 30,000න් පුළුවන්. ප්‍රශ්නේ තියෙද්දිම දිව්වොත් සර්කිට් එකම යනවා. එතකොට හදාගන්න ලක්ෂ 3කට කිට්ටු ගාණක් යනවා. ඒ නිසා මේ ප්‍රශ්න නැති සෙලරියෝ එකක් තෝරා ගන්න. මේ දවස්වල වැඩියෙන්ම විකිනෙන පුංචි කාර් එක තමයි සෙලරියෝ. පුංචි කාර් නිවසේ හැම වෙලාවෙම සෙලරියෝ 10ත් 20ත් අතර ප්‍රමාණයක් විකුණන්න තියෙනවා. ඒස්ටා ඉන්ඩියන් කාර් එකක්. 2010, 2011, 2012, 2013 වර්ෂවල නිෂ්පාදිතයි. ලක්ෂ 19ත් 22ත් අතර ගානකට ගන්න පුළුවන්. පිටපස ලෙග් ස්පේස් නම් ටිකක් අඩුයි. හුරු බුහුටි පෙනුම වාහනයට හරිම ලස්සනයි. සුසුකි ස්විෆ්ට් ජපන් වාහනයක්. 2002, 2003, 2004 අවුරුදුවල නිෂ්පාදිතයි. මේ ජීප් මොඩල් එක ලක්ෂ 19ත් 23ත් අතර මිලකට ගන්න පුළුවන්. චවලට් ක්‍රූස් කාර් එකත් මේ මොඩල් එකමයි. මිලත් මේකමයි. පෙට්‍රල් කිරීම ලීටරයට කිලෝමීටර් 12ත් 16ත් අතර. කලින් කිව්ව කාර් වලට වඩා අවුරුද්දෙන් පරණයි. ඒත් හොඳ ජපන් කාර් එකක්. ටොයෝටා විට්ස් ජපන් කාර් එකක්. ගොඩක් මාකට්. 2004, 2005, 2006 අවුරුදුවල නිෂ්පාදිත විට්ස් කාර් ලක්ෂ 23ත් 25ත් අතර ගානකට ගන්න පුළුවන්. එන්ජින් ධාරිතාව 1000cc වගේම 1003 එන්ජිම සහිත විට්ස් එකකුත් එනවා. පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 13ත් 17ත් අතර වැඩ කරනවා. හොඳට ඉඩකඩ තියෙනවා. අවුරුද්දෙන් පරණ වුණත් හොඳ ජපන් කාර් එකක්. සුසුකි වැගනාර් ජපන් වැගනාර් එක වඩා හොඳයි. 2014, 2015 නිෂ්පාදිත වැගනාර් එකක් ලක්ෂ 24, 25 අතර මිලකට ගන්න පුළුවන්. එන්ජින් ධාරිතාව 650cc. පෙට්‍රල් 14ත් 21ත් අතර වැඩ කරනවා. හයිබ්‍රිඩ් තුම් වාර්තා ඕන නෑ.
හැබැයි රේස් පදින්න හදන සරස් පරස් කාලා ඉස්සර කරන්න හදන කෙනෙකුට නම් වාහනේ අදිනවා මදි කියලා හිතෙයි. ඒ වුණාට ඔප්ෂන්ස් විශාල ප්‍රමාණයක් එක්ක එන මිලට වටිනා කා එකක් තමයි සුසුකි වැගනාර්. හොඳට විකිණෙන ජපන් කා එකක්. සාමාන්‍ය පවුලකට හොඳ කා එකක්. පාර්ට්ස් නම් හරි ගණන්. ඒ නිසා ෆුල් ඉන්ෂෝරන්ස් එකක් දාගන්න ගියත් ටිකක් ගණන් වැඩි. ඒ වුණාට සාපේක්ෂ අනෙක් වාහනත් එක්ක බලනකොට වටිනා වාහනයක්. මේ දවස්වල පුංචි කාර් නිවසෙත් වැඩි විකිණීමක් තියෙන වාහනයක් තමයි ජපන් වැගනාර්. ජපන් ඇල්ටෝ. මේක ඉතාමත් හොඳ කාර් එකක්. මේ දවස්වල ගොඩක් විකිණෙන වාහනයක්. ටිකක් වෙළඳපොලේ තාම හොයාගන්න නම් ටිකක් අඩුයි. මේ වාහන නිෂ්පාදනය වුණේ 2015, 2016, 2017 අවුරුද්දවල. සාමාන්‍යයෙන් ලක්ෂ 24, 26 අතර ගානකට ගන්න පුළුවන් හොඳ ඔටෝ කාර් එකක්. වාහනේ හරිම හුරුබෝඩි. මේ ජපන් ඇල්ටෝ එකට සමානවම යන තව කා එකක් තමයි ඩයිහට්සු මිරා. ඒත් ජපන් කා එකක් නිසා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ජපන් ඇල්ටෝ එකටත් වැඩිය හොඳට ඉඩකඩ තියෙනවා. ඩයිහට්සු මිරා සාමාන්‍ය ලක්ෂ 24, 26 අතර මිලකට ගන්න පුළුවන් තවත් හොඳ ඔටෝ කා එකක්. මොන වාහනයක් ගත්තත් මතක ඇතිව ගන්නා වාහනේ ස්කෑන් පරීක්ෂාවක් කරගන්න. මොකද දැන් එන සියලුම වාහන කම්පියුටර් බොක්ස් සෙන්සර් සහිත වාහන. මේවායෙහි ගැටලුවක් තිබුණොත් වාහනේ අරන් ගොඩක් වියදම් කරන්න වෙනවා. අනික ලංකාවේ සියලුම වාහන උඩින් හොඳයි. ඇක්සිඩන්ට් බලන්න තියෙන්නේ වාහනේ යට. ඒ නිසා වාහනේ හොයිස්ට් එකක දාලා ඔසවලා චැසි පරීක්ෂාවක් කරලම ගන්න. ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා චැසි පාහලා ඇද වෙලා දිරලා තියෙන වාහනයකට එහෙම අහු වුණොත් ඔක්කොම ඉවරයි. ලිය කියවිලි දන්නා කෙනෙක් ලවා හොඳට බලලා අඩුපාඩුවක් නැතිව ගන්න. පොතත් ස්කෑන් කරලා නිවැරදි පොතද කියලා බලාගන්න ඕනෑ. පුංචි කාර් නිවසේදී නම් මෙම පරීක්ෂාවන් ඔක්කොම නොමිලේම කරලා දෙනවා. අවශ්‍ය තාක්ෂණ පහසුකම් සියල්ලමත් පුංචි කාර් නිවසේම තියෙනවා. ගන්නවත් වෙලා හොඳ වාහනයක්ම ගනිමු.